Buddhasse Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasse Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasse Sadhu 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 Namo Buddhaya. Pinnaswaminasa Api Issala Davase Sutra Pantiyedi Me Satipatthana Sutre Arambhaya Gana Karunu Tikak Igena Gatta Neda එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය එවම් මේ ස්තුවන් කියන තැනින් පටන් අරගෙන අපි ඉගෙන ගත්තා තත්‍රකෝ භගවා බික්ඛු වාමන්තේසි බික්ඛු හෝති බදන්තේ තිතේ බික්ඛු භගවතෝ පච්චස්සෝස භගවා ඒතද වෝචය කියන ගාථාව එනකන් පාඩම් කරා නේද ඊට පස්සේ ඒකේ තේරුම කොහොමද අපි ඉගෙන ගත්තේ එකල්ලි බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනේ කියලා භික්ෂුන් වහන්සේලා ඇමතුවා. ඊට පස්සේ එතන හිටිය ස්වාමීන් වහන්සේලා පරම පූජනීය උත්තමයන් වහන්සේයි කියලා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ඊට පස්සේ මේ සතිපට්ඨාන දේශනාව ওই විදිහට තමයි ආරම්භ කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන භික්ෂුන් වහන්සේලා තමයි ස්වාමීන් වහන්සේලා තමයි මේ දේශනාව කරන්නේ. එතකොට අපිට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ දේශනාව ස්වාමීන් වහන්සේලාට විතරද කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගත්තොත් සිවණක් පිරිස අපි අහලා තියෙනවානේ. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළේ. එතකොට දැන් මේකේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට විතරයි කියලා. එහෙම තියනවා කියලා අපි මේක ගිහියට අදාළ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒකට පුළුවන් කමක් නැත්තේ? ගිහි අයටත් තියෙන්නේ එකම ප්‍රශ්නේ. පැවිදේට තියෙන්නේ එකම ප්‍රශ්නේ. මොකක්ද? මේ සංසාරේ ශෝක පරිදේව දුක් දුම්නස් විඳිමින් දිගින් දිගට යන සංසාරයක් තමයි ගිහි අයට තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට තියෙන්නේ ඒ වගේම දිගින් දිගට යන සංසාරයක්. අර සංසාරය ගැන උපමාවක් එහෙම කළේ බුදුරජාණන් වහන්සේ. මොකද උපමාව? මේ සංසාරේ පටන් ගත්ත කෙලවර ඒ වගේම අවසානයක් බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතින් දකින්නේ නැහැ කියලා. ඒ තරම් දීර්ඝ සංසාරයක තමයි අපි මේ යන්නේ. ඉතින් ඒකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ભેදයක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ සියලුම ලෝක සත්ත්වයාට තමයි බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කළේ. අර ඒ දේශනාව කරන වෙලාවේ එතන හිටියේ සමහර විට ඒ ස්වාමීන් වහන්සේලා පිරිස විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මුළු ලෝකයාටම පොදුවේ තමයි බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ඒ ධර්මයේ දේශනා කළේ. ඉතින් මේකට මේ හේතුව බික්කවෝති කියලා ස්වාමීන් වහන්සේට අමතන්න විශේෂ හේතුකුත් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ ලස්සන සිද්ධියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඒ තමයි වරක් අසිබන්ධක පුත්ත ගාමිණී කියලා කෙනෙක් හිටියා. මොකද නම? අසිබන්ධක පුත්ත ගාමිණී. එතකොට මේ ගාමිණී කියන අසිබන්ධක පුත්ත ගාමිණී කියන කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මේ කතාව හොඳට මතක තියාගන්න. ඇවිල්ලා ඉවරලා බුදුරජාණන් වහන්සේට මේ වන්දනා කළ පැත්තකින් වාඩිලා කියන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ සියලු ලෝකයා කෙරෙහි ඉතාමත්ම කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. මේ සියලු ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් නේද ධර්මයේ දේශනා කරන්න කියලා. එවිරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එසේ පින්නත් ජාමි. මම මේ මුළු ලෝක සත්‍යයා කරේම මහා කරුණාවෙන් තමයි මේ ධර්මයේ දේශනා කරන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ අසිබන්ධක පුත් ගාමිණී කියනවා එසේනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මනාකොට විස්තර කළ ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම එමෙන් මැතම් කෙනෙකුට එසේ විස්තර කරමින් දහම් දේශන්නේ දේශනාව අපිට පේන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන් මේ වෙනසට හේතුව මොකක්ද? මොකක්ද කිව්වේ?
සමහරුන්ට බුදුරජාණන් වහන්සේ හොඳට මනාවකට විස්තර කළා මේ ධර්මයේ කියලා දෙනවා. සමහරුන්ට ඒක ගොඩාක් විස්තර කළා කළා කියලා දෙන්නේ නැහැ. ඉතින් මේ කාරණේට හේතුව මොකක්ද කියලා මේ අසිබන්දක පුත්තගාමිනී බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ එක ස්වභාවයක් යම් කිසි කාරණයක් ඇහුවොත් එයාට තේරුම් කළ දෙන්නේ එයාගේම ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිහාරය තුනක් තියෙනවානේ. එක ප්‍රතිහාරයක් තමයි ඍද්ධි ප්‍රතිහාරය. බුදුරජාණන් වහන්සේ සමහරුන්ට ධර්මයේ කියනවා කියනවා හිතට යන්නේ නැහැ. දැන් අර උරුවේල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන තුන් දෙනාට ඍද්ධි ප්‍රතිහාරය විතරක් කියද්ද 3500කට වඩා පින්නවා. පින්නවා පින්නවා අන්තිම මොහොතේ තමයි ඒගොල්ලන්ට එච්චර පින්නලා තමයි දමනේ වුනේ. ඒ වගේ ඍද්ධි ප්‍රතිහාරය පහල විදුරයන් අහ මිනිස්සුන්ට ධර්මයේ දේශනා. සමහරුන්ට හිත බලලා ආදේශනා ප්‍රතිහාරය. දැන් මේ වගේ ඉස්සරහට ස්වාමීන් වහන්සේලා ආවට පස්සේ බුදුරයන් වහන්සේගේ හිත විමසලා බලනවා. දැන් මොන හිතක්ද තියෙන්නේ? බලලා ඉවරලා හිතට අනුව ධර්මයේ දේශනා කරනවා. බුදුම හැකියාවක් නේද? දැන් ඒකනේ අපි බුදුරයන් වහන්සේගේ හිත පහදව ගන්නවා කියන්නේ. අපිට හිත පහදවගෙන ඉවර කරන්න බෑ. ඊට පස්සේ බුදුරයන් සමහර අනුශාසනා ප්‍රාතිහාරයෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වශයෙන් කියලා දෙයිලා යායට දමනය කරනවා. ඒතර මේ ප්‍රාතිහාරය තුනෙන් තමයි බුදුරයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ අනුශාසනා ප්‍රාතිහාරයේ එක කොටසක් තමයි සමහර ප්‍රශ්න ඇහුවට පස්සේ ඒක තේරුම් කළ දෙන්නේ එයාගේම බුදුරයන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මේකත් ඒ වගේ එකක් තමයි. මේ අසිබන්දක පුත්ත ගාමිණීගෙන් බුදුරයන් අසනවා ගාමිණී මම ඔබෙන් මහන්නම් ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න කියලා. ඊට පස්සේ අහනවා එක්තරා ගොවියෙකුට කුඹුරු තුනක් තියෙනවා. එතකොට එක කුඹුරක් බොහොම සරුසාරයි. අනෙක් කුඹුර එච්චරම සරුසාර නැහැ. තව කුඹුරක් තියෙනවා ඒක කරමැටි වගේ. හරුසාර ඇත්තෙම නැහැ. කරමැටි සහිත මුඩු බිමක් කියනවා. එතකොට අසිබන්දක පුත්ත ගාමිණී ඔබ හිතන්නේ ඔබට මේ කුඹුරු තුන තියෙනවා නම් ඔබ ඉස්සලා මේ කුඹුරු තුනෙන් වපුරන්නේ කොයි කයකද? කොයිකද? සරුසාර කුඹුරේද? තරමක් සරුසාර කුඹුරේ නිසර කුඹුරේද? ඉස්සලාම සරුසාර කුඹුරේ තමයි වපුරන්නේ. ඊට පස්සේ තරමක් සරුසාර කුඹුරේ ඊට පස්සේ ඉතින් මුඩු බිමක ඉහලා දානවා හරකෙක් හරි කාලා දාන්න කාලා ප්‍රයෝජනයක් ගනී කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ විදිහට ඇහුවට පස්සේ මේ අසිබන්දක පුත් ගාමිණී කියනවා ස්වාමීනි ඉස්සල්ලාම මේ සරුසාර කුඹුරේ තමයි බිත්තර වී වපුරන්නේ කියලා. පින්නත් ගාමිණී අන්න ඒ වගේ තමයි කියනවා. මමත් ඉස්සල්ලාම අර ගොවිය පළමෙන් වපුරන සරුසාර කුඹුර වගේ මමත් මාහට මාගේ පැවිදි ශ්‍රාවක භික්ෂු භික්ෂුණී පිරිස විසෙමයි කියනවා. මාගේ මේ පැවිදි භික්ෂු භික්ෂුණී පිරිස අර සරුසාර කුඹුර වගේ කියනවා. එතකොට ඔවුන් මම ඔවුන්ට පළමුව දහම් දෙසමි. ඒ නිසා ඒ අයට තමයි මමත් ඉස්සෙල්ලා දහම් දෙසන්නේ කියලා. ඊට පස්සේ ඒ මොන ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් සාර ධර්මී ලක්ෂණේ විස්තර කරන්න හිතෙන. ඒ තමයි අපි අහලා තියෙන ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං භක්මචරියං පකාසේති කියලා කියනවා අභිවදන්ති කියලා කියනවා. එතකොට ඒකේ තේරුම මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල මැද අග, ඒ කියන්නේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැද අග ඉතාමත්ම සුන්දර ලෙස දේශනා කර තින. මුල කියන්නේ මොකක්ද? මුල කියන්නේ සීලය. මැද කියන්නේ සමාධි. අග කියන්නේ ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා මනාකොට දේශනා කළා තියෙනවා. ඊට පස්සේ ඒ තියෙන සාත්තං. සාත්තං කියන්නේ මනාකොට ගැළපියන අර්ථ මතුවෙන. කියන්නේ අර්ථ විකෘති නෑ. එකින් එකට ගැළපෙනවා. දැන් අපි අර මුලින් ඉගෙන ගත්තේ බුදුරයන් වහන්සේ ගැන ගුණ කි විස්තර කෙරේ. බුදුරයන් වහන්සේ යමක් ප්‍රකාශ කරා නම් යම් දවසක සම්බුද්ධත්වයට පත් වෙනවා. යම් දවසක පිරිනුවන්ට ඇවි. ඒ කාරණේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ යමක් ප්‍රකාශ කළා නම් ඒකේ විදිහමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ ගොඩක් කාරණා අපි එක එක විමසලා බලනකොට ආය අර්ථ
එකින් එකට ගැළපෙන්නේ නැති බවක් නැහැ. හරියට දඟලක පුරුක් වගේ. එතකොට එකින් එකට හොඳට ලස්සනට ගැළපෙනවා මේ ධර්ම. ඉතින් ඒ වගේ සාත්තං අර්ථ අතු වෙන පිළිවෙලින් ප්‍රකාශන මාධ්‍ය යුක්තයි සබ්බ්‍යංජනම් මුළු සබ්බ්‍යංජනම් කියන්නේ අර්ථ පිළිවෙලින් මතුවෙන විදිහට. ඊට පස්සේ සබ්බ්‍යංජනම් මුළු මුනින්ම පරිපූර්ණ, ඒ කියන්නේ කේවල පරිපූර්ණ. මුළු මුනින්ම පිරිසිදු. ඊට පස්සේ පරිසුද්ධං උත්තම වූ ජීවිතයක පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශයති ප්‍රකාශ කරමි. පිරිසිදු නිවන් මාර්ගෙම දේශනා කරමි. කාටද එහෙම දේශනා කරන්නේ? ඉස්සල්ලාම දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලාට. ඊට පස්සේ ඒ කවර හේන්දයක්. ඇයි ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මේ ධර්මයේ දේශනා කරන්නේ? අර සරුසාර කුඹුර වගේ කියවනේ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කියනවා මාගේ පැවිදි ශ්‍රාවක පිරිස ගිහි ජීවිතය අතහැර දමා භික්ෂු භික්ෂුණී භාවයට පත් වාසය කරන්නේ මා ආලෝකයේ කරගෙනයි කියනවා. බලන්න ලස්සන. බුදුරජාණන් වහන්සේ ආලෝකයේ කරගෙනයි කියන භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් පැවිදි ජීවිතය ගත කරන්නේ. ඒ ආලෝකයේ නැති වුණ අඳුරේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නැති ආලෝකය කරගෙන තමයි මේ ස්වාමීන් වහන්සේලා පැවිදි ජීවිතය ගත කරන්නේ කියන්නේ. ඒ වගේම මා ආරක්ෂා ස්ථානය කරගෙනයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි සියලු භික්ෂු භික්ෂුණීන්ට ආරක්ෂාව සපයන්නේ. දැන් අපිටත් එහෙම නෙවෙයිද? දැන් බලන්න අපිට ඔන්න බුදුරජාණන් සීල්පද දේශනා කළා. සත්තු මරන්න එපා කියලා. හොරකම් කරන්න එපා කියලා. වැරදි වැඩ කරන්න එපා කියලා. ඒ සීල්පද රකින්න අපි ආරක්ෂා වෙනවද නැද්ද? අපේ ජීවිතේ ආරක්ෂා වෙනවා. ඊට පස්සේ අකුසල් දුරු කරන්න, කුසල් මතු කරගන්න අපි උත්සාහ කරනකොට අපේ ජීවිතේ ආරක්ෂාව සැලසෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ආරක්ෂා ස්ථානය කරගෙන තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඉන්නේ. ඊට පස්සේ මා පිළිසරණ කරගෙනයි වාසය කරන්නේ. බුදුරජාණන් පිළිසරණ කරගෙන තමයි ඒ භික්ෂු භික්ෂුණී පිරිස වාසය කරන්නේ. අන්න හේතු නිසා තමයි මම ඉස්සල්ලාම ඒ භික්ෂු භික්ෂුණී පිරිසට දහම් දෙසන්නේ. ඊට පස්සේ පින්වත් ජාමිනී ගොවියා දෙවනව වපුරන්නේ තරමක් සරුසාර කුඹුර. මාහට මාගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාව අන්න ඒ වගේ කියනවා. ඉතින් ඒ අයටද මං පෙර පරිද්දෙන් මරාදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ ඒ ධර්මය දේශනා කරනවා. ඒ අයත් මා ආලෝක කරගෙන ඉන්නේ කියනවා. ඒ වගේ මා ආරක්ෂා ස්ථානය කරගෙන ඉන්නේ. ඒ වගේ මා ශේම ස්ථානය කරගෙන ඉන්නේ. මා පිළිසරණ කරගෙන ඉන්නේ කියනවා. මගේ උපාස උපාසිකා පිරිස. ඒ නිසා තමයි මං ඒ අයටත් දහම් දෙසන්නේ අර විදිහට. එමෙන්ම ගාමිණී අර නිසරු කරමැටි කුඹුර තියෙනවනේ. ආන් ඒ කුඹුර මාට අන්‍යාගමික අන්‍ය තීර්ථ පිරිස එසේ කියනවා. අන්‍යාගමික එවැනි වෙන ආගම් වලයි අර නිසරු කුඹුර වගේ කියනවා. ඒ කුඹුරේ ඔවුන්ට පවා මා පෙර පරිද්දෙන්ම දහම් දෙසනවා කියනවා. ඒ අයටත් බුදුරයන්ා සර කියන්නේ. බුදුරයන්ා යම් කෙනෙක්ට සකසා තමයි ධර්මයේ දේශනා කරන්න කියන්නේ. අර සිංහයා උපමා කරලා කියන්නේ. සිංහයා අලියෙක් ගෑඟට පැන්නා. සකස් කළම එයා පයින්නේ කියන සින්න. හරකෙක් මරන්න පැන්නා. ඒ සකස් කළමයි පයින්නේ කියන. හාවෙක් මරන්න පැන්නා. සකස් කළම ඔහොම නුවණින් තමයි එයා පයින්නේ කියන. ඒ වගේ තමයි කෙනා බුදුරජාණන් වහන්සේ. සියලුම දෙනාට බොහොම සකස් කළා. අනුපිළිවෙල කතාව අහලා තිනවනේ. ඒ කියන්නේ දාන කතා, සීල කතා, ඊට පස්සේ සග්ග කතා. ඊට පස්සේ කාමානං ආදීනව ඕකා සංකිලේස ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව තියෙනවා. ආන් ඒ අනුපිළිවෙල කතාව තමයි දේශනා කරන්නේ ඕනම කෙනෙක්ට. එතකොට සකස් කළා තමයි බුදුරජාණන් වහන්සේ සෑම කෙනෙක්ටම ධර්මයේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ උදේට ඒ කුමක් නිසාද මේ උදවි අඩු ගන්න මේ සද්ධර්ම එක වචනයක් හෝ තේරුම දැනගන්නේ නම් එය ඔවුන්ට බොහෝ යහපත පිණිස පවතින්නේ. ඒක වචනයක් හරි අන්‍යාගමික මේ ධර්මය ඉගෙන ගත්තොත් ඒ අයටත් යහපත පිණිසයි පවතින්නේ කියන. ගොඩක් ඉගෙන ගත්තොත් නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ කාරණා විස්තර කරේ කෙත්තුූපම කියන සූත්‍රයේ. ඒක තියෙන්නේ සංයුත්ත නිකායේ පොත්හාසේ. ඒකට ඒ කෙත්තුූපම සූත්‍රෙත් හොඳට මතකයි. දැන් මතකද ඒ කතාව? ඒ අසිබන්ධක පුත්ත ගාමිණී ඉස්සල්ලාම ඇවිල්ලා මොකක්ද අහන්නේ?
ස්වාමීනි භාග්‍යතුන් ඔබ වහන්සේ ලෝකේ මිනිස්සු සියලු දෙනාටම කරුණාවෙන්ද ධර්මයේ දේශනා කරන්නේ. ତେරිව ඔව් මං කරුණාවෙන් මහා කරුණාවෙන් දේශනා කරන්නේ. එතකොට මේ අසිබන්දක පුත්‍රයා ඇහුවා ස්වාමීනි කරුණාවෙන් දේශනා කරනවා නම් ඔබ වහන්සේ අපි දකින සමහරුන්ට බොහොම හොඳට ලස්සනට විස්තර කළා කියලා දෙනවා. මොනවාට සමහරුන්ට එහෙම පේන්නේ නැහැ නේ අපිට. ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. එතකොට අසිබන්දක පුත්‍ර ගාමිණීට මොකද්ද කිව්වේ බුදුරණන් වහන්සේ. මං ඔබෙන්න මේ කාරණේ අහන්නම් ඔබට කැමති විදිහට උත්තර දෙන්න කියලා. ඊට පස්සේ මේ අසි බුදුරයාණන් සව කුඹුරු තුනක් තියෙනවා. එකක් සරුසාර කුඹුර. අනිත් එක තරමක් සරුසාර කුඹුර. අනිත් එක මුඩු බිම. කර්මෙට විදිහට මුඩු බිමක්. ඔය කුඹුරු තුනෙන් ඉස්සලාම ඔබ වපුරන්නේ කොයි කුඹුරේද කියලා. ඒතර කියලා සරුසාර කුඹුරේ තමයි මං වපුරන්නේ කියලා. දෙවෙනි ආට වපුරන්නේ තරමක් සරුසාර. තුන්වෙනි එකේ ඒකේ විතර වී ඉහළ දානවා සමාට මේක ප්‍රතිඵල එන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන් අඩුම ගානේ හරකෙක්වත් මේ ගුවන්ට එක කාලා ජීවත් වෙන්නේ නැත. නේද? ආන් ඒ විදිහට මම ඒ විදිහ තමයි වපුරන්නේ. ඒ වගේ තමයි මම ඉස්සල්ලා මගේ පැවිදි ශ්‍රාවක භික්ෂු භික්ෂුණීන්ට ධර්මයේ දේශනා කරන්නේ. ඊළඟට ගිහි උපාසක උපාසිකාවන්ට. ඊළඟ අන්‍ය ආගමික තීර්ථකයන්ට. එතකොට බුදුරජාණන් වහන්සේ බලන්න ඒ විදිහට මේ කෙත්තුපන් සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාට මුලින්ම ධර්මයේ දේශනා කරනවා කියන එක හොඳ ලස්සනට අපිට පෙන්වලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම ඊට පස්සේ තියෙනවා පින්නත් මහණෙනි ධර්මයේ සවන් දෙන තැනැත්තේ තුල ප්‍රධාන වශයෙන් කරුණු හයක් ඇති කරගන්න ඕනේ කියලා. අන්න දැන් පාඩම් කරගන්න තියෙන එක. ධර්මයේ අහන කෙනෙක් ප්‍රධාන වශයෙන් එයා ළඟ තියෙන සුදුසුකම් හයක් තියෙනවා. මතකද ඒ හය? සමහරුන්ට මතකයි නේද? එතකොට පළවෙනි එක තමයි කියනවා. අවබෝධ කරගන්නට එයා මේ කරුණු හය තියෙනවනම් මේ ධර්මය අවබෝධ කරගන්න එයා සුදුසු බවට පත් වෙනවා කියන. අපිට ගොඩාක් ප්‍රයෝජනවත් ඒක නේද? ඔන්න බුදුරයාණන් ඉස්සල්ලාම කියන සුසුසති කියනවා. මොකද තේරුම? තථාගතයන් වහන්සේ විසින් ගුරු උපදේශ රහිතව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් ඥානයෙන් යුතුව දේශනා කළ මේ සද්ධර්මය වනහයි කුමක් දැයි අසා දැන ගැනීමට බලවත් ආශාවක් තිබිය යුතුය බලන්න. එතකොට ධර්මය අවබෝධ කරන්න ධර්මය අහන්න කැමති කෙනෙක් තුළ තිබිය යුතු පළවෙනි එක තමයි ඒ ධර්මය අහන්න ආශාවක් තියෙන්න ඕන. දැන් ආශාව කියන එක නිකන් හට ගන්නවා. ධර්මය අහන්න දැන් අපි කෑම කන්න ආසයි. ඊට පස්සේ ගමන් බිමන් යන්න ආසයි. නේද? ඒ වගේ ධර්මය අහන්නත් ලොකු ආසාවක් තියෙන්න ඕන කියන්නේ. දැන් බලන්න ඕන බුදුරජාණන් වහන්සේ කාලේ සමහර ඔන්න ඒ පළාත්වලට බුදුරජාණන් වහන්සේ එක එක පළාත්වලට වැඩිනවනේ ධර්මයේ දේශන දැන් කුරු ජනපදයට ගියා. ඒ යනකොට මිනිස්සු අතර ලොකු කීර්තිරාවයක් යනවා. මොකද්ද කීර්තිරාවය? අන්න අපේ ගමට රාගදේශ මොව නැති ශාස්ත්‍රුණ වාසිකෙක් වැඩලා. ඔන්න මිනිස්සු අතර ගිහි කතා. මිනිස්සු කතා වෙනවා. ඊට පස්සේ මිනිස්සු කතා වෙනවා ගුරු උපදේශ නැතිවලු ඒ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ. දැන් අද එහෙම කතා වෙනවද? බුදුරජාණන්සේ වැඩිය කිව්වොත් එහෙම කතා වෙයි. අද මේ සමාජෙ ගිහිල්ලා ඉවරයි. ඒ කාලේ මිනිස්සු බොහෝ පිපාසයෙන් හිටි. මේ ධර්මය අවබෝධ කරලා ලොකු උත්සාහයක් ගත්තේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට හරි පුදුමයි. රාගය නැති කෙනෙක් ලෝකෙ බිහි වුණා කිව්වම දේශේ නැති කෙනෙක් මෝහය නැති කෙනෙක් ලෝකෙ පහළ වෙනා කිව්වම හරි පුදුමයි ඒ කාලේ මිනිස්සුන්ට. දැන් අද අපිට පුදුමයක් නැහැ රාග දේශ මොව නැහැ කිව්වොත්. සමහර පිළිගන්නේත් නැහැනේ. ඒ කාලේ මිනිස්සුන්ට හරි පුදුම දෙයක් නැයි මිනිස්සු රාගයෙන් බැටකනවා. දේශයෙන් බැටකනවා. මෝහයෙන් බැටකනවා. අනන්ත බැටකකා ඉන්න මිනිස්සුන්ට රාගය නැති කරපු කෙනෙක් පහළ වෙලා කියනකොට දේශේ නැති කෙනෙක් පහළ වෙලා මෝහේ නැති කෙනෙක් පහළ හරි සතුටක් ආවා. ඊට පස්සේ මිනිස්සු කතා වෙන ගත්ත ගුරුවරයෙක් නැතිවලු ඒ රාග දේශ මොහ නැති කරලා තියෙන්නේ බලන්න. ගුරුවරයෙක් නැතිව තමයි තමන්ම අවබෝධ කරගෙන මේ රාග දේශ මොහ නැති කරලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු කතා වෙනවා ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ මහා ඥාන ගොඩක් තියෙනවා. උන්වහන්සේ දීපාතිහාරය පාන්න පුළුවන්. උන්වහන්සේට අනුන්ගේ හිත් බලන්න පුළුවන්. උන්වහන්සේට පුදුම හැකියාව ගොඩක් තියෙනවා. උන්වහන්සේගේ ඥාන ටික කතා වෙනවා මිනිස්සු. බලන්න කීර්තිරාවේ ගිය විදිහ බුදුරණවහන්සේ.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන කතා වෙනවලු එයි. බුදුරජාණන් වහන්සේ සුන්දර මාර්ගයක් හොයාගෙන තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ මාර්ගය ලුණාසේ අවබෝධ කරගත්තා. පුරුදු කළා. දැන් බලන්න බුදුගුණ කතා වෙන විදිහ ඒ කාලේ මිනිස්සු. ඊට පස්සේ කතා වෙනවලු උන්වහන්සේ මේ ලෝක ගැන පුදුම අවබෝධයක් තිබ්බ කෙනෙක් කියලා. දැන් එකේ කතා ආරංචි වෙනවානේ. දිව්‍ය ලෝක ගැන, ප්‍රීත ලෝක ගැන, නිරය ගැන. කතා කරන මිනිස්සු එක පයින් එක පිළිගත්තා. එහෙනම් මේ ලෝක ගැන පුදුම අවබෝධයක් උන්වහන්සේට තියෙනවලු. ඊට පස්සේ මිනිස්සු කතා වෙනවා. උන්වහන්සේ මිනිස්සු දමනය කරන්නේ අවියාවද මොකක්වත් නැහැ. කොසෝ රජුරෝ අවියාවද අරන් යන්නේ. බිම්බිසාර රජුරෝ කෙනෙක් අල්ලගන්න අවියාවද අරන් යන්නේ. බුදුරජාණන් වහන්සේ දමනය කරන්නේ මිනිස්සු දමන කිසි අවියාවදයක් නැහැ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ ගිහි කාලේ අඟුලිමාල දමනය කරන්න කොසල් රජුරෝ සොයුරංග සේනාව මරන් කි. දමනය කරන්න පුළුවන් නේද? හොයාගන්න ඕන බැරි වුණා. යාන යනගෙන අල්ල ගන්න. බුදුරයන් වහන්සේ කිසි අවියාවදයක් නැහැ. බුදුරයන් වහන්සේ අවබෝධ කරගත්තේ අවබෝධය විතරයි බුදුරයන් වහන්සේ අරන්නේ. අඟුලිමාල පොඩි ළමෙක් වගේ දමනය. දැන් අර තියෙන කොසල් රජුරෝ අර කොසල් රජුරෝ අර දවසක් ඒ අඟුලිමාල ඒ ගිහි කාලේ අඟුලිමාල අල්ලන්නේ නැහැ. සේනාව අරගෙන යන්න ලැහැත්තලා බුදුරයන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීනි අපි මේ අඟුලිමාල අල්ලන්න යන්නේ අපට අවසර දෙනවද කියලා. ඒකට බුදුරයන් දමනය කළා එක් කරන් ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ඇහුවා මේ මේ අඟුලිමාල ඇවිල්ලා මේ පැවිදිලා හිටියොත් ඔබ මොකද කරන්නේ? අනේ ස්වාමීනි මේ වෙනුවට ඉතින් අපි උපස්ථාන කරන ඔබ වහන්සේලාට වද. ඊට පස්සේ බුදුරයන් වහන්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට කතා කරා මේ ඉන්න කියලා. දැක්ක විතරයි කසල් රජුරන්ට දාඩිය දැම්ම කියනවා. බය වුණා කියන විවුලන්න පටන් ගත්තා කියන. ඇයි මේ අඟුලිමාල මේ වගේ කෙනෙක් දමනේ වෙලා ඉන්නවා දැක්කට පස්සේ. ඉතින් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මහා පුදුම මේ දමනේ කිරීමක් උන්වහන්සේ. ඊට පස්සේ පටාචාරාව ගත්තා. ඇගේ ඇඳුන් නැතුව පිස්සියෙක් වගේ. දැන් අද කාලේ එච්චර පසල නැහැ මිනිස්සුන්ට. ගෙදර පවුල් වල ඔක්කොම මැරිලා. කවුරුවක් කන්නේ නැතුව පාට බැස කෙනා බුදුරජාණන් වහන්සේව නැගෙනින සීය උපද්ද ගන්න. එක වචනෙන් දමනේ. ආන්තිමට මොකද වුනේ? පටාචාරාව කියන්නේ. විනය බින්දු වෙන තිද්දී. දැන් හඳුන්නේ නැතුව පාර යනවා කියන්නේ විනයක් ඇත්තෙම නැහැ. විනය බින්දු වෙම තිබ්බ කෙනා පැවිදි වෙලා රහත් වුණාට පස්සේ මොකද වුනේ? විනය දර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබා ගත්තා. කොහොම දමනේ කිරීමක්ද? අසාමාන්‍ය නැද්ද? අසාමාන්‍ය දමනේ කිරීමක්. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ මේ මිනිස්සු කතා වෙච්ච විදිහේ කාලේ. දැන් අපිට සතුටක් නේද උපදින්? ආ සතුට උපදව ගත්ත විදිහේ. බුදුගුණ කතා කරන්න ගත්තා. ඒ කාලේ මිනිස්සු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි ධර්මයේ දේශනා කරන්නේ. දිව්‍ය ලෝකවල දිව්‍යවරුන්ටත් ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් අර පසේ බුදුවරු ඉන්නවනේ. දැන් පසේ බුදුවරුන්ට අන් අයට ධර්මයේ දේශනා කරන්න බෑ. උන්වහන්සේ අවබෝධ කරන පිරුණම් පාන. හැබැයි බුදුරජාණන් වහන්සේලාට අන් අයට ධර්මයේ දේශනා කරන්න දමනය කරන්න පුළුවන්. ඒ කාර්යෙත් මේ මිනිස්සු කතා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අන් අයටත් කියලා දෙනවද? බලන්න. ඒ විතරක් නෙවෙයි කියනවා. ඒ බුදුරජාණන් වහන්සේට මේ රාග දේශමෝ නැති කරපු ලෝකේ ඉන්න භාග්‍යවන්තම කෙනා කියලා කියනවා. දැන් බලන්න බුදුරජාණන්ගේ රූපය ගත්තොත් ලෝකේ ලස්සනම රූපයට හිමිකම් කියපු කෙනා නෙවෙයිද? දැන් දෙතිස්මා පුරුෂ ලක්ෂණ කියන්නේ ලස්සනම රූපය. ඊට එහා රූපයක් නැහැ ලෝකේ ලස්සන එක. ඒකට භාග්‍ය සම්පන්න වුණා. දැන් අර තියෙන දෙතිස්මා පුරුෂ ලක්ෂණ ගැන විස්තර කරන්න. ඊට පස්සේ බුදුරජාණන්සේ ඒ සෑම දෙයකටම භාග්‍ය සම්පන්න වෙච්ච කෙනෙක් කියලා මිනිස්සු අතර කතාව ගියා. යනකොට මිනිස්සු කතා වෙනවා ඒ බුදු ගුණ කතා කරලා කතා කරලා සතුටු ඉපදෙලා එවන් බුදු කෙනෙක් දැක්කොත් අපි අපිට ලාභයක්මයි කියලා මිනිස්සු පැල් බැඳගෙන යන්න ගත්තා. දැන් ඒ කාලේ මෙහෙම ලයිට් නැතුව ඇතිනේ. සමහරවිට පන්දම් පත්තු කරගෙන නේද? ඒ වගේ මිනිස්සු යනවා පොලිමේ බණහන්. ඒ වගේ බුදු කෙනෙක්ගෙන් බණහන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා මිනිස්සු කතා වුණා. ඒ වගේ බුදු කෙනෙක්ගෙන් බණහන අපිට ගලප ගන්න තියෙනවා නම්
කොච්චර හොඳද කියලා මිනිස්සු කතා වුණා. අන්න සතුට ඉපදිච්ච විදිහ. දැන් මේ ලක්ෂණේ පළවෙනි ලක්ෂණේ ඒ කාලේ මිනිස්සු තුල තිබ්බද නැද්ද? තිබ්බනේ. අද බුදුගුණ කතා කරනකොට මිනිස්සුන්ට සැකයි. ඉතින් සතුටක් උපදින්ද? සතුටක් උපදින්නේ නැහැ බුදුරන් ආශ්‍රය කරේ. එතකොට අන්නේ සතුට බණහන ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනෙක් ළඟ තිබිය යුතු පළවෙනි ලක්ෂණේ සුසුසති කියලා දාන. ඊට පස්සේ බුදුරයන් ආහ දේශනා කළ දෙවෙනි එක තමයි සෝතං ඕදහති. පාලියෙන් කියන්නේ. ඒකේ තේරුම තමයි සද්ධර්මයට සවන් දෙන වෙලෙහි බාහිරදී නොසිතා ධර්මයට මනාව සවන් යොමු කරගෙන සිටින. ඒක බාහිර සිටුවේ ඉනවනේ බණහන්න වඩුණාට පස්සේ. දැන් අපි වැඩක් කරනකොට සමහරට එක අරමුණක ඉන්න පුළුවන්. ටිකක් වෙලා නිකන් වාඩි වෙලා ඉන්න බලන්න. එක එක අරමුණු ගෙදර මතක් වෙනවා නේද? එක එක දේවල් හිතට එනවා. ඒවට අවධානය යොමු කරන්නේ නැතුව කියන දෙයට විතරක්ම අවධානය යොමු කරගෙන අහගෙන ඉන්න. අන්න සුදුසුකම ඊළඟ දෙවෙනි එක. පළවෙනි එක මොකද්ද? සුසුසති. පාලිය මතක තියාගන්න ලේසි පොඩ්ඩයි නේ. සුසු. ඒක සතුටින් ධර්මය අහන. දෙවෙනි එක සෝතං ඕදහති. කන් යොමු කරගෙන අහන්න ඕනේ වෙන අරමුණු බාහිර අරමුණු වලට හිත යන්න දෙන්නේ නැතුව. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. ඒකේ තේරුම තමයි මමද මේ ධර්මය අවබෝධ කරගනිමි තරයේ සිතටගෙන සවන්දි. දැන් බලන්න එහෙනම් අර අපි මුලින් කතා කරේ ධර්මය අහනකොට වෙන වෙන බලාපොරොත්තු තියාගෙන හල වැඩ නැහැ. මම මේ බණ ඉගෙන ගන්න බණ කියන්න පුරුදු වෙන්නේ නේද? ඊට පස්සේ මට ලාභ සත්කාර ලබා ගන්න, මට ප්‍රසිද්ධ වෙන්න, එහෙම බලාගෙන බණ අහලා වැඩ, එතකොට අවබෝධ වෙන්න, එතකොට බාහිරට යන්න හිත. එහෙනම් බණ අහන්න කියන්නේ කොහොමද? මමද මේ සද්ධර්මය අවබෝධ කරගනිමි තරයේ අදිස්ථානයක් ඇති කරගෙන ආනි. අනේ සුදුසුකම තුන්වෙනි එක. ඒක තිබ්බොත් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. බණ අහන ඉලා. ඊට පස්සේ කියනවා හතරවෙනි එක. තමා සවන් දෙන ධර්මයේ අර්ථය මනාකොට වටහා ගත යුතුයි. අත්තං ගන්නාත් ධර්ම කරුණු බුදුරයන් වහන්සේ කියලා දෙනකොට ඒ ධර්ම කරුණු කරේ අර්ථ හොඳට තේරුම් ගන්න කියලා මේ ධර්මයේ තියෙන මේ අර්ථය මේ දේශනාවේ මේ අර්ථය කියලා දෙන්නේ. එතකොට මුළු දේශනාව ඔක්කොම ගත්ත එකම ඉලක්කයකට නෙවෙයි දේශනා කරලා තියෙන්නේ. ඒ ඉලක්කය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ආගේ අර්ථයේ තේරුම් ගනිමින් ධර්මය අහන්න කියලා බලන්න. ඒකේ ඒ ලක්ෂණෙ තමන් තුළ තියෙන්න ඕනේ. ඊළඟ එක කියනවා අනත්තන් රින්චති. මොකද ඒකේ තේරුම? සද්ධර්මයේ සවන් දෙන අතරේ මතුවෙන කරුණු වැරදි ලෙස වටහා ගනිමින් අනවශ්‍ය ගැටලු උපදවා ගනීද එඹදු කරුණු අත්හළ යුතුයි කියලා. දැන් ධර්මය අහන වෙලාවට එක එක හිතට එන්න පුළුවන් ගැටලු. ඒ ගැටලු එන්නේ මොකක් නිසාද? තමන්ට අර සැකයේ කියන අකුසල මූලයේ මුල්ලා තමයි, නීවරයේ මුල්ලා තමයි සැක උපදින්නේ. එතකොට ඒව දුරු කරන්න නම් දැන් අර ඒ කාලේ හිටියන එක එක ප්‍රශ්න හැදුණා නෙවෙයිද? දැන් මේකේ උදාහරණයක් වශයෙන් තියෙනවා ලෝකේ යන්නට සද්ධර්මයේදී අර්ථය නැසී වෙනසී යන දෙයක් යන්න. දැන් ලෝකයේ කියන එකට බුදුරජාණන් වහන්සේ දීපු අර්ථය තමයි නැසී වෙනසී යන නිසා. ලෝකයේ කියනවා. ඒ වගේම එහෙත් ඒ වචනේ වැරදි ලෙස ග්‍රහණය කරගනිමින් ලෝකේ වනහය අන්තවත්. ඒ වගේම අනන්තවත්ද? ලෝකේ කෙලවරක් ඇද්ද? කෙලවරක් නැද්ද? ඊට පස්සේ මරණයෙන් පස්සේ සත්‍ය තථාගතයන් වහන්සේලා ඉන්නවද? නැද්ද? මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඒ ආවොත් ඒවා අත්හරින්න කියනවා. ඒකතර ධර්මයේ තියෙන අරතේම තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඒකට කියන්නේ මොකද්ද? අනත්තං රින්චති. අනර්ථය අතහරින්න. ඊට පස්සේ කියනවා හයවෙනි එක සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යලි යලිත් තමා තුළින් විමසා බැලිය යුතුයි. ඒ ධර්මය කියලා අහලා යුරුනාට පස්සේ ඒ අර්ථ හොඳට ගලප ගලප තමන්ගේ ජීවිතය තුළින් දකින්න මාසෙ ගන්න. දැන් අපි අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට තමන්ගේ ඇස අනිත්‍ය වෙන විදිය තමා දකින්න උත්සාහ කරන්න. ආන් ඒ විදිහට
අවබෝධ යලි යලිත් හොඳට නුවණින් විමස විමසා ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒකට කියන්නේ අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. අංකාරණු 6 මතක හිටනද? පළවෙනි එක තමයි සුසුසති. සතුටින් ධර්මයේ අහන්න ඕනේ. දෙවෙනි එක සෝතං ඕදහත්. කන් යොමු කරගෙන අහන්න ඕනේ. තුන්වෙනි එක අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අධිතරින් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඊළඟ එක අත්තං ගන්නහති. ඒ ධර්මයේ අර්ථ හොඳට තේරුම් ගන්න ඕනේ. අනත්තං රින්චති. ඒ ධර්මයේ තේරුම් ගන්නකොට වැරදි අදහසක් ආවොත් ඒක අතහැරලා අර්ථයම ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේක තමයි අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ. එතකොට මේ ධර්මයේ නිතර නිතර නුවණින් විමස විමසා ජීවිතයේ ගල ගනිමි අහන්නට ඕනේ. දැන් බලන්න බුදුරයන් වහන්සේ කාලේ හිටිය බාහ්‍ය දාරචීරය මතකයිනේ. දැන් බාහ්‍ය දාරචීරය කියන්නේ මහ පුදුම වීරියවන්ත කෙනෙක්. දැන් අද කාලේ හිතරම් වීරියවන්ත කට්ටිය හොයාගන්න බැ. මොකද්ද තිබ්බ වීරිය? ලොකු කායික වීරියක් තිබ්බ. කායික ශක්තියක් තිබ්බ කෙනෙක්. දන්නව නේද ඒ කතාව? බුදුරයන් වහන්සේ ඒ කාලේ මෙයා ගියා මුහුදේ. මුහුදේ මේ මුහුදෙන් තමයි සමාලුවල්ලා තමයි ජීවත් වුනේ. ඉතින් ලොකු කුණාටුවක් ආවා. කුණාටුවට එයාගේ නැව ගහගෙන ගියා. අනිත් යාළුවෝ ඔක්කොම මුහුදේ ගියා. මෙයාගේ වාසනාවකට පිනකට කොටයක් අල්ලගෙන ගොඩටම. ඊට පස්සේ මෙයා ගොඩට ඇවිල්ලා මොකද කරේ? එනකොට දැන් ඇඟේ ඇඳුම් එකක්වත් නැහැ. දැන් මෙයා අර නිගණ්ඨනාථ පුත්ගේ ශාවකෙක් වගේ නේද? මෙයා කරේ හිම මෙතන තිබ්බ කැලේකට ගිහිල්ලා දර පතුරු වලින් ඇඳුමක් හදාගත්තා. ගස්වල පත්ත ගලවලා ලස්සන ඇඳුමක් විදියට හදාගත්තා. දැන් මේක ඇඳගෙන දැන් මෙයාට ඉතින් හරි බඩගිනි. වාය දාරචීරියට. දැන් දාරචීරියුනේ ඒකයි නව බාහිය. අර දර පතුරු වලින් ඇඳුමක් ඇඳගත්තානේ. ඒ නිසා දාරචීරිය වුණා. ඊට පස්සේ මෙයා මොකද කළේ? දැන් බඩගිනි කරන දෙයක් නැහැ. කන දෙයක් නැහැ. ගත වාරයෙන් මුත්‍ති කැලා ගත. ඇරගෙන දැන් පින්ඩ පාති වඩිනවා. දැන් මිනිස්සු මොකද කරේ? දැන් අරුම පුදුම කෙනෙක්. ඒ කාලේ ඒවා හරියට තිබිලා තියෙනවා ඉන්දියාවේ. ඒ වගේ පුදුම චරිත ඒ තියෙනකොට ඒ කට්ටියට සලකනවා. දැන් අර එක්කෙනෙක් හිටිය එක කකුලෙන් හිටගෙන නේද? කවුද යන්නේ? ජම්බුකාජේ. එක කකුලෙන් හිටගෙන මිනිස්සු සලකනවා. ඉතින් ඒ වගේ මෙයාටත් මිනිස්සු හිතුවා මේ නම් ඉතින් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ නැති. දැන් උඩට ඇඳුමකුත් නැහැ. දරපතුරු වලින් ඇඳුමක් ඇඳගෙන. ඉතින් මිනිස්සුත් ඉතින් ඒ කාලේ සමහරු හිටියනේ ඉතින් අද කාලෙත් ඉන්නවනේ. තේරුමක් නැති අය. ඉතින් මෙයාට හොඳට සලකන්න පටන් ගත්තා. කෑම දෙන්න පටන් ගත්තා. දාහන දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද උනේ? මෙයාටත් හරි මාන්නයක් ආවයි ධර්මයේ දන්නේ නැහැනේ. නම් මමත් රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ නැති මිනිස්සුත් කියනවනේ. නේද? ඊට පස්සේ මෙයා දැන් ඔහොම ටික කාලයක් හිටියා. ඉන්නකොට මෙයාගේ පින මතු වුණා. මොකද්ද පින? මෙයා සංසාරේ කරපු ලොකු පිනක් මතු වුණා. මතු වුණා ඒ එයාගේ යාළුවෙක් හිටියා බ්‍රහ්ම ලෝකේ. ඒ තිස්සල ජීවිතේ. ඒ බ්‍රහ්ම ලෝකේ හිටිය යාළුවා දැක්ක තමන්ගේ යාළුවා මුලා වැටිලා ඉන්නවා. රහතන් වහන්සේ කෙනෙක් නොවේ ඉඳගෙන රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. මෙයාට මං උදව් කරන්න ඕනේ කියලා. බ්‍රහ්ම ලෝකෙන් දෙක්ලු හත දිග හරිනවා. වේගෙන් ඇවිල්ලා අර ඉස්සර පහළ වෙලා කිව්වා යාළුවා ඔයා නම් අවුලා ඉන්න කිව්වා. මොකටද කියලා හරුව. මේ ඔයා රහතන් වහන්සේ කෙනෙක් කියලා නේද හිතාගෙන ඉන්නේ. එහෙම තමයි කිව්වා. නෑ නෑ ඔයා රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. රහත් වෙන ධර්මයක් දන්නෙත් නෑ කිව්වා. හන්දරම ලැජ්ජ හිතෙන්නේ නැති නේද? ඊට පස්සේ මොකද උනේ? එහෙනම් ඔයා දන්නවද කියලා හරුව. මමත් ඉතින් හරියටම දන්නේ නෑ. ඒ දන්න කෙනෙක් නම් ඉන්නවා. කොහෙද ඉන්නේ කියලා හරුව. අන්න ජේතවනාරාම ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා. කියනකොට මාර පින් මතු වුණා. සතුට ඇති වුණා. ගත්ත වීර්යය. කොහොමද ගියේ? එක දවසක්වත් නවතින්නේ නැතු. රැයට විතරයි පොඩ්ඩක් නවතින්නේ. දවස පුරාම ඇවිදිනවා. දැන් බොම්බාය ඉඳලා ජේතවනාරාමෙට කිලෝමීටර් 2000ක් විතර. පයින් ඇවිදිනවා කියන්නේ අපිට මේ කෝල්ට් එකක්
පයින් ඇවිදින්න අමාරුයි නේද? ඒකත් බස් එකේ යන මිනිස්සු. දැන් කිලෝමීටර් දැන් අපි කවුද බණහන තැනකට කියලා. සමහරු වත්තේ අයිනේ. මහාන කියන තැන තියෙන්නේ. අසපුව පන්සල තියෙන්නේ. යන්න නැති අය ඉන්නව නේද? දැන් බලන්න. දැන් අර හිටියේ සූකර අර උරු මරණ කෙනා නේ. ජේතවනාරාමයේ අයිනේ හිටියේ. බණහන්න කියන්නේ. බාහ්‍ය දාරචීට අන්න ඔක්කොම සතුට ඇති වුණා, වීරිය ඇති වුණා. දැන් මෙයා යන්න පටන් ගත්තා පයි. වාහන නැහැ. යනවා 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 හොයාගන්න බැරි වුණා. අන්තිමටම ජේතවනාරාමයේ හොයාගෙන ගියා. ජේතවනාරාමයට යනකොටම ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා දැන් ඉතින් දාඩිය දාගෙන යන්න ඇත්තේ. ඇහුවා ස්වාමීනි බුදුරයන් වහන්සේ මේ පැත්තේ ඉන්නවද? බුදු කෙනෙක් පහළ වෙලා කියලා මට අහන්න හැම්බුණා මම හොයාගෙන ආවා කියලා. අනේ ඉතින් මහත් මේ මහත්ය හරි මොකක් හරි කියලා කියන්නේ නැති මේ පින්න පාත වෙලිය කියලා. කොයි පැත්තෙන්ද කියලා. ආන් අර පැත්තෙන් කියලා පාරක් පෙන්නනවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයා ඒත් ඉන්න බෑ ඉවසගෙන යනවා බුදුරයන් ආශ්‍රය බලන්න. අන්තිමට පින්න පාත ගිහි බුදුරයන් ආශ්‍රය ඉස්සරහට ගිහිල්ලා කිව්වා. ස්වාමීනි මම තමයි බාහ්‍ය දාර චීරි කියන්නේ. මං සෑහෙන දුර ඉඳලා මේ ආවේ දැන් බුදුරයන් ආශ්‍රයෙන් බණ ටිකක් අහන්න. අනේ ඉතින් මට බණපදයක් කියන්න කියලා. බුදුරයන් වහන්සේ මොකද කිව්වේ? වායේ දැන් මේ බණ කියන වෙලාව නෙවෙයි කිව්වා. දැන් මම මේ පිණ්ඩපාත වැඩිලා පොඩ්ඩක් ඉන්න කිව්වා. මෙයාට ඉන්න පුළුවන්ද? ඉවසුන්නේ නැහැ බණපදයක් අහන්න. දැන් සාමාන්‍ය ලෝක මිනිස්සුන්ට බණපදයක් ගෙදරක දැම්මත් අහන අය ඉන්නවද? ඔන්න ගෙදර අම්ම බණ අහනවා. පුතාල බණ අහන්නේ නැද රේඩිය ගිහිල්ලා අහනවා. කැසට් එක අහනවා. මේ වාය දාරුයි චීරේට බණ අහන්න පුදුම ආසාවක් තිබ්බේ එක බණ පදයක් අහන්න. අන්තිමට මොකද කරේ? දෙවෙනි පාරක් කිව්වා ස්වාමීනි මම මෙච්චර දුර ඉඳලා ආවේ කිව්වා මට බණ පදයක් කියන්න කිව්වා. දෙවෙනි පාරත් බුදුරණන් කිව්වා බෑ බෑ වාය දාරු චීරේ මම මේ පින්ඳ පාත වටිනවා. තුන්වෙනි පාරත් ඉල්ලීමක් කළා අනේ ස්වාමීනි තව ටිකක් වෙලා යනකොට ඔබ වහන්සේ පිරුණම් පාද දන්නේ නැහැ. එහෙම නැත්තම් මම මැරෙයි දන්නේ නැහැ. සා දැම්මම මට කියන්න කිව්වා. වීරිය කොහොමද? ආසාව සතුට අර මේ ලක්ෂණ ඔක්කොම නැද්ද යතුල? දැන් බලන්න බණ අහන්න ආසාව තිබ්බා. මෙයා කන් යොමු කරගෙන අහන. අර්ථය ගන්නමයි බණ අහන්නේ. ආ වෙන මොකකටවත් නෙවෙයි. ඊට පස්සේ ජීවිතේට ගලප ගන්නමයි මෙයා හැදුවේ. ඒ ලක්ෂණ ඔක්කොම මෙයා ළඟ තිබ්බා. අන්තිමට මොකද කරේ? බුදුරයාණන් වහන්සේ එහෙනම් මං ධර්මය කියන්නම් කිව්වා. බුදුරයාණන් වහන්සේ පැත්තකින් වාඩි වුණා. එතරම් තිබ්බ දැන් මෙයාට කිව්වා බින්නද්දා බාහිය ඔබ ඇහෙන් රූපයක් දැක්කොත් එහෙම ඒ රූපේ කෙලෙස් ඇති වෙනවා නම් ඒ ගැන දෙපාරක් හිතන්න එපා කිව්වා. ඔන්න දීපු උත්තරේ මොකද්ද උත්තරේ? බාහිය ඔබ ඇසෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ මුල්ල කෙලෙස් හට ගන්නවා නම් අකුසල් හට ගන්නවා නම් ඒ රූපේ ගැන දෙපාරක් හිතන්න එපා කිව්වා. ඒ වෙලෙම අමතක කරලා දාන්න කිව්වා. කනට ශබ්දයක් ඇහුනට පස්සේ දෙපාරක් හිතන්න එපා කෙලෙස් ඇති වෙනවා නම් ඒ වෙලේ මම හිතට කළා දාන්න. කන නාසයට ගඳ සුවඳක් දැනෙනවා. දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණක් එනවා නම් ඒ ඔක්කොම මුල අකුසල් ඇති වෙනවා නම් ඒකෙන් ආයේ දෙපාරක් හිතන්න එපා ඒ වෙලේ මම හිතට කළා දාන්න කියලා. අර ලක්ෂණ ඔක්කොම මට තිබ්බා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් බාහ්‍ය දාර්ශීරියට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ කොහොමද දේශනා කරේ? බාහ්‍යෝ බැසෙන් රූපයක් දැක්කෝ. ඒ රූපේ දැකලා කෙලෙස් ඇති වෙනවනම් ආන් ඒ රූපේ ගැන දෙපාරක් හිතන්න එපා කියලා. කනට ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දේ කෙලෙස් ඇති වෙනවනම් ඒ ගැන දෙපාරක් හිතන්න එපා. නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණක් ඇවිල්ලා කෙලෙස් ඇති වෙනවනම් තමන්ගේ එක රාගය ඇති වෙනවනම්, දේශය ඇති වෙනවනම්, මෝහය ඇති වෙනවනම් ඒ අරමුණ මුල් කරගෙන, ඒ රූපේ මුල් කරගෙන ඒ වගේ දෙපාරක් හිතේ තේ ඉන්න පාක. ඒ වෙලේ මම අමතක කළා දාන්නේ. වාය දාර චීරි අර්ථය ගත්තද නැද්ද? දැන් අපිට නම් කොහොමද මේක කරන්න කියලා හිතෙන්නේ නැහැ සාමාන්‍ය. වාය දාර චීරි මේ අර්ථය තේරුම් ගත්තා. තේරුම් අරගෙන ගියා පැත්තකට. මෙන්න හිතට එනවා දැන් අකුසල් හොගාන. රාග සිතුවිලි එනවා, දේශ සිතුවිලි එනවා, අතීත විච්ඡේව මතක් වෙනවා. මොකද කළේ? අර ඔක්කොම විදර්ශනා වඩවඩ අනිත්‍ය වශයෙන් සිහි කර කර ඒ ඔක්කොම හිතෙන් බැහැර කරගෙන ගියා. සුළු වෙලාවයි ගියේ. මෙන්න රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා.
බලන්න රාගය දුරු කළා, දේශය දුරු කළා, මෝහය දුරු කළා. අර ලක්ෂණ හයම බාහ්‍ය දාර්ශී ළඟ තිබ්බා. ඇයි අහපු ධර්මයේ නිකන් හිටියේ නෑ. අරන් ගියේ නෑ කොහෙවත් මං ගෙදර ගිහිල්ලා කරනවා කියලා. එතනම වාඩි වුණේ. වාඩි වෙලා දැන් කල්පනා කරා බුදුරජාණන් අනුලෝමිකාය කන්තිය සමන්නාගත්තෝ කියලා. ජීවිතේ ගලප ගලප නුවණින් විමසීමේ සාර අකුසල් දුරු කළා. අන්තිමට අකුසල් සම්පූර්ණයෙන් බැහැර ගලා ගියා. නිකලෙස් වුණා. වාය දාර්ශී. ඉතින් ඊට පස්සේ මොකද වුණේ? ඒක හරි සංවේදී සිදුවීම. වාය දාර්ශීගේ කතාව. ඊට පස්සේ මොකද වුණේ? දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතුණ පැවිදි වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ස්වාමීනි මට දැන් ධර්මය අවබෝධ වුණා. මට පැවිදි වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා මෙයාට තව චුට්ටි වෙලාවක් ජීවත් වෙන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා. බාහිය ඔබ රහත් බුදුරජාණන් වහන්සේලා පාත්‍ර සිවුරු නැතුව තුන් සිවුරු නැතුව පැවිදි කරන්න. ඒ පාත්‍රය සිවුරක් හොයාගෙන එන්න කියලා. මෙයා යන අතරමඟදී මොකද වුණේ? අලුත පැටිය දාපු ඇස්සිය කුලප්පු ඇවිල්ලා එන්න. මහා පාරෙම ඇදගෙන වැටුණා. ටික වෙලාවක් යනකොට පිරුණා. බලන්න සිදී. දැන් අර වීරිය කොච්චර වීරියක්ද තිබ්බේ? ඒ වීරිය අපත ගියාද? අර බුදුරයන් වහන්සේ බණහන තිබ්බ ආසාව අපත ගියාද? කිසි දෙයක් අපත ගියේ නෑ. ඒ නිසා අපි කියමු මේ කාලේ අපි ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න අවබෝධ වෙන්නේ නෑ අපිට. සමාධිය හදාගන්න උත්සාහ කරන වෙන්නේ නෑ. හැබැයි ඒ උත්සාහය අපිට කවදාහරි විපාකයක් හම්බ වෙයි. දැන් මතක ඇති පසේබුදුරුන්ගේ ගත පච්චාවත ගත කියලා තියෙනවා. ඒ පසේබුදුරුන්ගේ කාලේ කාශ්‍යප බුදුරණන්ගේ කාලේ සමහර ඒ පසේබුදුරු ඉච්ඡායේ ඒ බුදුරයන් ආසෙලා ගොඩාක් වීරිය වඩලා තියෙනවා. ඒ ගත පච්චාවත ගත කියන්නේ උදේ පිණ්ඩපාතේ වඩිනකොට පළවෙනි අඩිය තියෙන මොහොතේ ඉඳලා පිණ්ඩපාතේ ගිහිල්ලා ආපහු කුටියට එනකම් භාවනා අරමුණක් සිහි කර කර යන්නේ. ඒ භාවනා අරමුණින් බැහැරට යන කොච්චර වීරියක් අපේද? ඉතින් ජීවිත කාලෙම අවුරුදු 20000. ඒ කාලේ ආවස මිනිස්සුන් කාශ්‍යප බුදුරයන් ආසෙකා ආවරුදු ගානක් පුරුදු කරා මේක. පාඩු නාද? අපේ බුදුරයන් ආසේ පහළ වෙන කලින් ඒ පසේ බුදුරුන්ගේ යෝගේ ආවා. ඒ යෝගේ පසේ බුදු කෙනෙක් වෙන්නේ පින උපකාරය. ඒ නිසා අපි ගන්න මේ මහන්සිය, වීරිය, කුසල් වඩන්න කවදාවත් අපත යන්නේ නැහැ අපිට. කවදා හරි ඒකේ විපාකයක් අපිට හම්බ වෙනවා. දැන් අපි කනගාටුවෙන් ඉන්නවානේ සමහර වෙලාවට. අනේ මේ මම භාවනා කරනවා ඉතින් හරියන්නේ නැහැ. තාම මගේ හිත එකඟුන්නේ නැහැ කියලා. දැන් බුදුරයන් වහන්සේ ඒක වඩන්න කියනවනේ. ඒක අකුසලයක් නෙවෙයි කියනවනේ. අර දුක් මේ සෝමනස්ස නේ නිරාමිස දුක ගැන විස්තර කරන්නේ. ඒකට එයා අනිත්‍ය වශයෙන් සිහි කරන එයාගේ හිත අනිත්‍ය තේරෙන්නේ. හැබැයි ඒ දුක කුසල් වැඩෙන දුකක් කියන්නේ. ඒ නිසා අපට ඒ දුක තිබ්බට ඒ දුක වඩන්න ඕනේ. ඒක කුසල් වැඩෙන එකක් කියන්නේ. ඒ නිසා අපි මහන්සි වෙන මහන්සි වෙල්ලෙන් කිසි අපත යන්නේ ලොකු වීරියක් ගන්න ඕනේ. ඒ වීරිය කවදාහරි අපිට ප්‍රයෝජනයක් තියනවා. දැන් බරන් භාවය දාරචීන කිලෝමීටර් ගානක් පයින් ඇවිදගෙන ආවා. පාඩුන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාවට ගොඩාක් ප්‍රයෝජනවත් ධර්මයේ සවරෙන් කරනකොට මොකද්ද කරුණායි? සුසුසති සෝතං ඕදහති අඤ්ඤාචිත්තං උපට්ඨපේති අත්තං අනත්තං රිඤ්ජති නැ අත්තං ගන්නහති අනත්තං රිඤ්ජති අනුලෝමිකාය කන්තිය සමන්නාගතෝ හොති. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අහන කෙනෙක් ළඟ තිබිය සුදුසුකම් ටික විස්තර කළා දෙන්න. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ විදිහට අපට ඊළඟ තියෙන්නේ තව කොටසකට අපිට දැන් යන්න පුළුවන් අද දවසේ. එතකොට දැන් අපි මේකේ ඡේද 3ක් අවසන් කරා. 4 වෙනි ඡේදය දැන් අපිට ඉගෙන පාඩම් කරගන්න පුළුවන් අද දවසේ. අපි ඒක මිහිරට සජ්ජායනා කරමු පාඩම් හිතුව විදිහට. මං කියවර පස්සේ කියන්නේ නම් ඒකායනෝ අයම් භික්ඛවේ මංගෝ සත්තානං විසුද්ධියා
සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිම්බානස්ස සච්චිකිරියාය ඒකායනෝ අයම් භික්ඛවේ මංගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිම්බානස්ස සච්චිකිරියාය තවතාවක් අපි කියමු ඒකායනෝ අයම් භික්ඛවේ මංගෝ සන්තානං විසුන්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිම්බානස්ස සච්චිකිරියාය දැන් අපි ඔක්කොම එකට කියමු ඒකායනෝ අයම් භික්ඛවේ මංගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිම්බානස්ස සච්චිකිරියාය එතකොට අපිට ඔය විදිහට ඒක පාඩම් කරගන්නට ඕන. එතකොට මේ කොටසේ තේරුම මොකද්ද? ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේ සසර දුකේ නිදාසයෙන් තියෙන්නේ එකම මාර්ගයයි. සත්තානං විසුද්ධිය. මේ සත්‍යයන්ගේ පිරිසිදු බව පිණිස. ශෝක පරිද්දවානං සමතික්කමායි. ශෝක දුක් ශෝක විඳිනේවා දුරු කිරීම පිණිස. දුක්ඛ දෝමනස්සානං අත්තංගමායි. කායික දුක් මානසික දුක් දුරු කිරීම පිණිස. ඥායස්ස අධිගමාය. එතකොට විශේෂ ඥානයක් ඇති කර ගැනීම පිණිස නිබ්බානස් සච්චි කිරියාය නිවන සාක්ෂාත් කිරීම පිණිස තියෙන්නේ මොන මාර්ගයේද? එකම මාර්ගයයි කියලා දේශනා කරනවා. දැන් මේ පොත්හාංශයේ මේ විදිහට ඒ පරිවර්තනය කරලා තියෙනවා. පින්වත් මහණෙනි, මේ ධර්ම මාර්ගයේ වනායි සසරින් එතර වීම පිණිස ඇති ඒකායන මාර්ගයේ වේ. සසර දුකට වැටි කෙලෙසුන් නිසා පිරිසුදු භාවයට පත් වී සිටින සත්වයන් හට එම කෙලෙසුන්ගින් මිදී පරම පාරිශුද්ධත්වයට පත් වීම පිණිසද දුකින් පීඩිත සෝසුසුම් හෙළමින් හඬමින් වැළපිනවි සිටින සත්වයන් හට ඒ සෝසුසුම් හැඬීම් වැළපින් ඉක්මවාලීම පිණිසද ඒ වගේම කායික මානසික දුක් දුම්නස් වලින් අනන්ත පීඩා විඳ සත්වයන්ට ඒ කායික මානසික දුක් දුම්නස් වලින් අත්මිදීම් පිණිසද චතුරාර්ය සත්‍ය නම් වූ සද්ධර්ම න්‍යාය තමාට අවබෝධ කර ගැනීම පිණිසද සසරේ දුක සකස් කරන හේතු වන තණ්හාව ප්‍රහාණය කොට සදා සැපවන අමා නිවන සාක්ෂාත් කිරීම පිණිසත් පවතින එකම මාර්ගයයි කියලා දේශනා කළා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ අපි අර
මුල ඉඳලම සාකච්ඡා කර කතා කර. බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කළා නම් ඒක ඒ විදිහමයි. වෙන විදිහකට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට නිවන් දකින්න මේ සසරින් එතර වෙන්න විතරක් නෙවෙයි. දැන් බලන්න සමහර කෙනෙක් නිවන් දකින්න විතරයි මේ ධර්මික. ඒතර මේ ජීවිතයේ යහපත වෙනස් පවතින්නේ නැහැ වගේ හැරෙයි. දැන් බලන්න කායික දුක් විඳින මිනිස්සුන්ට, මානසික දුක් විඳින මිනිස්සුන්ට, හඬන වැළපෙන සෝසසුම් වෙන සියලු දෙනාටම මේ සසරින් එතර වෙන්න උපකාර වෙන ධර්මයක් තමයි මේ සතර සතිපට්ඨාන. එතකොට මේ සතිපට්ඨාන ධර්මය ගැන මේ විදිහට මේ වාක්‍ය බුදුරයන් වහන්සේ මේ විදිහට දේශනා කළා. නිවන ගැන මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ දේශනා කළා. දැන් ඒකේ කෙලවර නිවනනේ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ සතිපට්ඨානේ පුරුදු කරන ගිහිල්ලා කෙලවර වෙන්නේ නිවන් අවබෝධ කිරීම. ඒ නිවන් සැපය ගැන බුදුරජාණන් ලස්සන විස්තර ටිකක් මේ දේශනාවල සඳහන් කරලා තියෙනවා. එතකොට එකක් තියෙනවා නිර්වාණ අවබෝධ කොට සියලු දුකින් නිදහස් වීම ඒකායන මාර්ගය වශයෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨාන දේශනා කිරීමේ මූලික අරමුණ මේ සත්‍යයෙන් දුකින් නිදහස් කිරීමයි. එතකොට සත්‍යය දුකින් දුම්නසින් පීඩිත කල් ගෙවෙන බවට අසත්‍යයක් නෙවෙයි. ඒක අසත්‍යයක් නෙවෙයි. ඒක සත්‍යයක්. ඒහින් මේ දුකින් නිදහස් ලබන නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස ඉතා විවෘත ලෙස බුද්ධිමත් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සේවනය කළ යුතුයි. මෙහි කිසිදු රහසක් හෝ ගුප්ත ක්‍රමයක් නැත. ඉබේ අවබෝධ වෙන කිසි දෙයක් නැත. මේ නුවණින් සිහි කල්පනාවෙන් निराකූල ලෙස වටහා ගන්න කැමැති දෙයක් ලෙස මේ බුද්ධ වචනේ ආය ගුප්ත දෙයක් හැංගිච්ච දෙයක් එහෙම මොකක්වත් නෙවෙයි මේ ධර්ම මාර්ගය කියන්නේ. ඕන කෙනෙක්ට හොඳට නුවණින් ඉමසලා අවංකවම මේ ධර්මය අවබෝධ කරනවා කියලා මහන්සි ගත්තොත් එයාට මේ මාර්ගය විවෘත වෙනවා. ඉතින් එතන ඉඳලා අපි ඊළඟ දවසේ ඉතිරි කොටස ඉගෙන ගමු. ඒක අද දවසේ අපිට පන්තියේ තියෙන කාලේ අවසන් වෙනවා. එතකොට දැන් අද දවසේ අපි එක පරිච්ඡේදයක් පාඩම් කළා නේ. මේ සසර දුකින් නිදහස් වෙන්න තියෙන ඒකායන මාර්ගයේ මේ සතර සතිපට්ඨානයයි කියලා ඉගෙන ගත්ත පාඩම් කළා. ඒ වගේම ධර්මය අවබෝධ කරගන්න ඕනි සුදුසුකම් හයක් තිබිය යුතු කලේ හය ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් ඊළඟ දවසේ අපි ඉතිරි කොටස ඉගෙන ගමු. ඉතින් සියලු දෙනාටම අද දවසේ මේ ධර්ම අපි ධර්ම ඉගෙන ගැනීම තුළින් පන්ති කිරීම තුළින් ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත්ත පින අපි සියලු දෙනාට ඒ සතර සතිපට්ඨානේ සම්පූර්ණ කර නිවන් අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු නමෝ බුද්ධාය. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සම්මාති සුපත්තේවා මයාතම් පුඤ්ඤ සම්මාන් සාදු සාදු අනුමෝදන් සම්මාතම් පුඤ්ඤමයි සාදු සාදු අනුමෝන්ත සාදු සාදු අනුමෝදන් ඕකාසුරතේන කතං සබ්බමච්ඡං කමති මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා.